මගේ මියුසික් චොයිස් එකක් තියෙනවා. ඒතර මම ආසි මගේ චොයිස් එක තමයි මට ප්ලේ කරන්න තමයි මම ගොඩක්ම කැමති. පාසල් කාලේ ඉඳන් ගොඩාක් කියන්නේ කියනවා ගොඩාක් දේවල් තියෙනවා. සමහරවිට කියන්නත් බෑ. තමයි බයනතු කියනවා මගේ ආරසෙත් මම තමයි මුලින්ම සන්නහතුරේ කියනවා. ඔයාලගේ ප්‍රෝග්‍රෑම්ස් මම බලනවා ලස්සන කරන ප්‍රෝග්‍රෑම්. විදේශ කියලා ඔයාලගේ ආවර්ත කරන මගේ ජීවිතේට කණින් කතා කරලා මේ වගේ විදේශ කියන මොරටුවේ කොබල් ප්‍රදේශයත් ඔක්කොම එකට තමයි ජීවත් වෙන්නේ. සාති මොන්ඩසෝරි කියලා අපේ මොන්ඩසෝ පිච්චස් පාවා තියෙනවා තමයි දැක්කම පිස්සු හැදෙනවා. බලන්න මොකද්ද වෙන්නේ කියලා. මම ආස මෙහෙ ඉන්න උරු කියන්න ඕනේ නැහැ. විශේෂ විදේශ ආදරේ ආදරයත් එක්ක ගැටුණු බැඳීම ඒක වෙනස්ම ආකාරයක ගීත ගායනා කරමි අදගත බැඳීම විශේෂයෙන්ම සංගීත කලාවේ මුදුන් මාතර වෙච්ච මොරටු පුරවරින් උපතලක මොරටු වෙන පාසල අධ්‍යාපනයාරු මොරටු තුළ හැදී වැඩිච්ච එක්තරා විශේෂ වූ සංගීත ශිල්පී ඔහු මම දැන් මම මෙහෙම කියනකොට ඔහු මෙහෙම දන්න කවුදද අපේ වැඩේට ඇවිල්ලා කියලා ඔහු නම් මේක මුදුන් ආදර මගේ ජේසුනේ කලකින් ඔබ අමතමි කොහොමද ඔබගේ දතු සවිදේ සිතු සිතුනේ මම කළා ඔබේ දහමේ ගුණ රසා ආදර ඔබ ළඟ වැඳ වැටි මහසුයි මාරුතේ මගවැරදි මාවතේ මෙලියම නියමි මහ සවිදේ මහ කරුණා සාගරේ ඔබේ පෙන ගීතක් වැඩි සනදාවම ලල් කැති ඔබට ඉතින් කොහොමද මම එහෙම කතා කරන්නේ අනිවාර්යයෙන් මේ දවස්වල ඇත්තටම මම ප්ලේ කරමින් යනවා ඒ කියන්නේ මම ගැන පොඩියෙන් කිව්වොත් මම බෑන්ඩ්ස් එක ප්ලේ කරන්නේ නැහැ මම සෝලෝ ආටිස්ට් එකක් තමයි යන්නේ ගිටාර් එකත් එක්ක මම ගොඩක් gigs play කරනවා ඒ කියන්නේ gigs කියන්නේ පොඩ්ඩක් වෙනස් පැත්තක තියෙන gigs ඒවා කැතර මේක full chill out music එකක් තමයි යන්නේ මම කියන dance music එකත් ප්ලේ කරන්නේ මම හිතන්නේ වෙනස්ම විදිහට ඔව් ඒක වෙන්නේ හේතුව තමයි මම බෑන්ඩ්ස් එක ප්ලේ කරා ගොඩක් කාලයක් ඒ කියන්නේ foreign contract වල තුර අපි ප්ලේ කරන chance එක වැඩි දවසක් ඉදිරියට ප්ලේ කරන ගොඩක් රටවල් එක්ක සවුත් අප්‍රිකා දුබායි ගොඩක් රට ඇංගල් අපි කියන බෑන්ඩ්ස් එක ප්ලේ කරන එක ඒ ප්ලේ කරද්දි මට කියන්නේ ඒක ටයිම් එකක් කියන මට බ්‍රේක් එකක් ගන්න ටයිම් එකක් මම අන්තිම බෑන්ඩ් එකම ලංකාවේ ගිහුව ෆස්ට් ස්පෝර්ට්ස් කියලා බෑන්ඩ් එක මම අවුරුදු 6ක් 5ක් කරන බෑන්ඩ් එක කිව්වක් කරලා මසහන ඉජු කර බෑන්ඩ් එක ඒක මේ කාලේ මියුසික් කියන අපිට කැමති මියුසික් එකක් ප්ලේ කරන්න පුළුවන් හැකියාවක් තිබ්බා ඒ කියන්නේ මොකද මගේ මියුසික් choice එකක් තියෙනවා ඒතර මම ආසි මගේ choice එක තමයි මට ප්ලේ කරන්න තමයි මම ගොඩක්ම කැමති වෙන්නේ නැත්තම් මම මුලින් මාසේ කියන්නේ මම එන්ජොයි කරනවා මම එන්ජොයි කරනවා මම සිංගර් එක ප්ලේ කරනවා ඒක ඊවස් තමයි රවුඩ් එක ඉම්පෝටන්ට් සෝ මම පොඩ්ඩක් වෙන විදිහට මම හිතන්නේ ඒක තමයි මට මම හිතුවා ඊපස්සේ ඒ කාලෙත් එක මට පොඩි බ්‍රේක් එකක් අවශ්‍ය නැති නිසා එතකොට ගොඩ ඩාන්සින් පැත්ත නයිට් ක්ලබ්ස් ඔක්කොම ඩාන්සින් පැත්ත වගේ හැදේ යන්නේ එතකොට ප්ලේ කරන පාස් මම ගොඩක් මම ආසල ප්ලේ කරන පාස් වල නිකන් කියලා රිටර්න් කරනවා ඒක මිස් වෙයිද සින්දු අහන එන්ජොයි කරන සින්දු එතකොට ඒකෙන් තමයි අපේ බ්‍රේක් එකක් ගත්තේ මම සෝලෝ ආටිස්ට් කෙනෙක් වෙලදී මට එහෙම පෑනල කරලා ගෝ දවසාව. හැබැයි ඔවා ගිටාරිස් කෙනෙක් වුණාද මම හිතන්නේ ඔවා ඊට අමතරව පියානෝ. ඔව් මම මොලේ බෑන්ඩ්ස් එක ප්ලේ කරේ කීබෝඩ්ස්. කීබෝඩ්ස් ඊට පස්සේ මම අපිට ගොඩක් අඩු කීබෝඩ් මොකට වෝකල්ස් පැත්තත් එක්ක තමයි ගොඩක් කීබෝඩ්ස් පැත්ත යන්නේ. මම අපේ බෑන්ඩ් එකත් එක්ක. එතකොට ගිටාර් ප්ලේ කරනවා ඊට පස්සේ ගිටාර් ගැන බැකින් ටර්ස් නිකේ තමයි මම ගියේ. එමේ බ්‍රේක් එක තමයි ගත්තේ. හැම නිවෙක්ටම පාසල් කාලේ. ඔව්. මම ඉතින් කතා පටන් ගත්තා හොඳයි. අනිවාර්යයෙන්. එතකොට මේ පාසල් කාලේ මම ඉතින් ගොඩාක් සුන්දර අත්දැකීම් එක ගත්තා. අනිවාර්යයෙන්. එතකොට කොහොම
පාසල් කාලේ ගැන ගොඩාක් කියන්නේ කියනවා ගොඩාක් දේවල් තියෙනවා සමහරවිට කියන්නත් බෑ. වහන මගේ සංගීත සම්බන්ධ නැත්නම් මම ඉස්කෝලේ ගාන. ඉස්කෝලේ සම්බන්ධ. ඉස්කෝලේ කියන්නේ ඇත්තටම මා සුන්දර දෙයක් නේ විශ්ය කියන්නේ. සාමාන්‍ය ඉස්කෝලේ කාලේ අමතක වෙච්ච අමතක කරන්න බැරි සිදුවීම් මේම විශේෂම සාමාන්‍ය ඉස්කෝලේ යන ඔය පැත්තේ මම හිතන්නේ ඔයයි මේ channel එකේ අයිතිය තියෙන විරාජී පොඩට එකම ඔව් මේ අමතකයෙන් තමයි මම පොඩ්ඩක් කෙටි කියන මට සම්පූර්ණ නම් ගම් වශයෙන් කියන්න බැරි එකක් තියෙනවා. ඒ කියන්නේ මම ඇත්තට ඉස්සර ටිකට් ගහන්න ඉස්සර මාර ආසයි. තාම කෙටි මන් දෙයක් කරන්න මම ඉස්කෝලේ මියුසික් කරලා නැහැ. මම ඒකට පස්සේ එනවා ටිකට් සම්බන්ධ කතාවකට. ඒක ඒක තමයි නම ආරයත් නෝ ආස නැහැ නේද? ආස නෝ බට් ඒක නේ ආරයි පුද්ගලෙක් ඉන්නවා එතන ඒක ඇත්තම මොකද දැන්. බට් එනිවේ ඒක. අර මොකද ක්‍රිකට් ප්ලේ එක. ඉතින් ඒක ඇත්තම මට ටිකට් ගහන්න බැරි ඉස්කෝලේ මම ඇත්තටම මම බෑන් කරා. මට නිකන් ටිකට් ගහන්න බැහැ මට ස්පෝට් ටැක් කරන්න බැහැ. ඒ කියන්නේ මගේ ස්පෝට් කියලා ඒ සබ්ජෙක්ට් එක ඉස්කෝලේ ගන්නේ මගේ නම. ඔබට ප්‍රයිවට් යන්න තිබ්බද නැහැ? නැහැ ඒ කාටද මම මියුසික් කරන්න ගොඩක් එන්ජොයි මම ආසයි මියුසික් කරන්න ඇත්තටම. ඒ කියන්නේ මම මියුසික් කරන්න කිසිම අයිඩියාවක් තිබුණේ නැහැ. ඉතින් අර ස්කෝලෙත් එක්ක ප්‍රශ්න එනකොට ඒ කියන්නේ ඒතර පොඩි ප්‍රශ්නයක දරා ගන්න අමාරු එක වෙනවා. ඒක නේද? ඒක තමයි මට ඒ කියන්නේ අමතකම් වෙන්න තිබ්බ ප්‍රශ්නේ ඒක තමයි. අමතකෙන්නේ නැහැ ඒක ඇත්තටම. සමහරවිට මම දාමගේ පරිශ්‍රම කරනවා හිතන්නේ ඔයා විරාජ් ඔය. ඔව් අනිවාර්යයෙන්. අපේ නෝට්ස් වල අපේ නෝට්ස් වල පරිශ්‍රම කරලා හැමදාම පරක්කලිස් කියන්නේ මම මේ මියුසික් ගන්න හදලා තමයි වන් ටයිම් අදාලද නැත්නම් මගේ සැහන් ඩිලේ එකනේ මම ගොඩක් පරක්කින දෙයක් තියෙනවා මගේ ජොබ් එකත් මම පරක්කෙන්න බෑ මම අනිවාර්යෙන් වන් ටයිම් වෙන්න ඕන මගේ ගීතිය කරලා ඒ නිසා දැන් මම ගොඩක් දැන් වාගේ මම කතාබහ මම දැක්කම මම වෙලා සිංහා ලෙවන් තටි එකේ මම එක තනියම ඉන්නේ නැත්නම් මම දන්න මම මාර වීක් පොයින්ට් එකක් තියෙනවා මගේ මම අනිවාර්යෙන් කලින් ප්‍රිපෙයර් කරලා අනිවාර්යෙන් මම එන්න ඕන කියලා මම දැන් කරන්නේ ඕන මනුස්සයෙක් වීක් එක පටන් ගන්නෙ Sunday. මම කලින් බෑන්ඩ්ස් එක ප්ලේ කරද්දී රෙස්පොන්සිබිලිටි මට දැනුන්නේ නැහැ. එකක් මොකද බෑන්ඩ් එක වල කට්ටියක් කියනවා අපි ඒක ව්‍යාකරණ හැමදේම කරත් එහෙම කරා මම තනියම සිංහියා යනවා ලයිට් එක. එතකොට මම බලනවා මම නෙක්ස්ට් ඩේ මම මොකද කරන්නේ කියලා මම දුක් කරලා තියෙන්නේ මගේ දෙයක් ගන්නද නේද මට කියන්න බෑ මගේ වොයිස් එක ගිහලා අර ටයිම් එකේදී මම හරි කියාවුනේ තමයි මේ වැඩේ කරන්න යන්නේ. මම තනියම පටන් ගත්තා මම දැනගත්තා මේක කොච්චර අමාරු දෙයක්ද කියලා කරන්නේ. මම කලින් බෑන්ඩ්ස් එක ප්ලේ කරද්දී අපි හිතන්නේ බෑන්ඩ් එක ඉතින් ඇසෙප්ටේෂන් යා ඔව් අපි ප්‍රෙෂර් ගන්නෑ අපි ප්ලේ කරා ආවා දැන් මෙහෙම තමාගේ වැඩක් කරන්නේ තමාගේ තනියම කරද්දී මාරම අමාරුයි මොකද ටීම් එකක් නැහැ එතකොට ඒ කියන්නේ මට තව බෑකප් එකක් නැහැ හැබැයි එතකොට මම අනිවාර්යයෙන්ම කොහොම හරි මැනේජ් කරන්න ඕන මම තමාද අදට මම ඉස්සලා බ්‍රේක් එක අනිවාර්යයි ආව ප්‍රෝග්‍රෑම් එක බලලා ලස්සන කරන ප්‍රෝග්‍රෑම් එක මම බලන්න ඒක ලස්සන ලස්සන ඔය ඔබේ මට එතන ගුණේ මරද ඔයාලා කතා කරද්දී මම යුකේ යනවා නේද මට දැන් ඩිසెంబර් මුල වගේ ඩිසెంబර් ඊපස්සේ ආසියා වලට ගත්තා ඊට පස්සේ මම ඇවිල්ලා මම පොඩි පොඩ ඩ්‍රැග් වුණා සාමාන්‍ය හැම වෙනම ජීවිතේ ගොඩක් දේවල් හැබැයි සාමාන්‍යව කරොසක් තමයි හ්ම් හරි මම දැන් ඒකෙදි ඉන්නකොට අනාර වාගේ ෂේස් ගත්ත කියනකොට ෆැෂන් ගත්තක මම හරි ඉන්නවා අනිවාර්යයෙන්ම බට ඒ කියන්නේ මට උනේ අපේ මට ඇත්තටම උනේ මම ආවට කලින් උනේ ෆොරෙන් කන්ට්‍රැක්ටර් ප්ලේ කරද්දී අපි දවස් 6ක් ප්ලේ කරන එකම වෙනුව එකේ එකම ලොකේෂන් එකේ ඒක අපිට එක සික්කම කැදගින්න බැ අපි අනිවාර්යෙන් ගොඩ ෆැෂන් වලට යන්න ඕන නැත්නම් ඒක අපිට හොඳ නැහැ ලංකාවේ ප්‍රශ්නයක් නැහැ ලංකාවේ එකම කෝට් එක ගන්න අපිට වෙඩින් ගන්න පුළුවන් 10ක් උනා ඒක වෙනුස් වෙනස් බරද ෆොටෝස් ගියවත් තමයි වැඩි අප්සෙට් වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ෆැෂන් එක ගොඩක් යුරෝප් වලට ගිහම තේමයි අපි එක තැන ප්ලේ කරද්දී ඉතින් අපි හිමින් ඉන්න ඕන නැත්නම් මම හිතනවා ඒක
මම ප්ලේ කරන්න පබ්සල ගිහිල්ලා පබ්සල මට තව ප්‍රයිවට් ගිග්ස් එකක් දුන්නොත් මගේ ආලෙකින් කෝල් ආයි කියලා එයාගේ එක්කම කස්ටමර් කියලා ස්ටේට් තියෙනවා. එතකොට එතනට ගිහිල්ලා මම ප්ලේ කරන කමර්ෂියල් තමයි. ඒ කියන්නේ ස්ටේ සම්පූර්ණ ඩිසිප්ලින් මියුසික් ප්ලේ කරා. ඉතින් මම ඒකෙන් මගේ වෙන වෙනම පොඩි ඒ කියන්නේ මම ගිහිල්ලා කන්සර්ට් ප්ලේ කරන්නේ නැහැ නේ. ලොකු මගේ ක්‍රවුඩ් එක මේ 1000 එහෙම 5000 කේම එකක් නැහැ. පොඩි අර පබ්සල තමයි මම ඒක තමයි මගේ කැමැත්ත. මම ආස ප්ලේ කරන්නේ ඒක. ඉතින් එතකොට කම්පිටිෂන් එක කියන්නේ ඒක මියුසික් ඒ කියන්නේ මියුසික් ලවර්ස්ලා වැඩි. ලංකාවේ ගත්තොත් මම අතරවල් තාම ප්‍රිෆර් මම ප්ලේ කරන කැමති ලව් සෝ කියන කලම්බු නෙමෙයි කලම්බු ගත්තම ඉතින් මේ අපේ මියුසික් චොයිස් එක තියෙන කට්ටිය මාර අඩුයි ලව් සෝ කියන ෆෝරනර්ස් ලා ඉන්නවා ඒක ලා මියුසික් එන්ජොය් කරන එක ලා මාර අඩුයි ඒ කියන්නේ අද බ්ලැක් පැක් හැර දෙන්නේ මිනිස්සු හරි හරි අනිවාර් අපේ මන් දන්නේ ලංකාවේ මිනිස්සු හරි මූඩි වෙනවා කියලා ඒක මන් දන්නේ ඇයි කියලා ඒ වගේ දේවල් තමයි තියෙන්නේ හැබැයි අර අටවල් දෙකම මේක සම්පූර්ණ වෙනස් සම්පූර්ණ මොකද ඒ කියන්නේ ඒගොල්ලන්ගේ චොයිස් එකක් නේද පබ්ස් ගත්තොත් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මම විතරක් නෙමෙයි. ඒ කියන්නේ ෆොරින් යුරෝපියන්ස්ලා ප්ලේ කරනවා. ඒගොල්ලෝ එන්නේ මක්ක බලන්න නික ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ මාව බලන්න නම් මගේ කැමැත්තට. එතන ප්ලේස් එක හොඳයි. ඒක කැම හොඳයි නැත්නම් මියුසික් හොඳයි. ඒතර පොඩි කම්පිටිෂන් එකක් තියෙනවා. මොකද ඒගොල්ලෝ අපේ හය කරන්නේ ඒගොල්ලන්ට සේල් එකක් ගන්න. නැත්නම් අපිට මට බේකල් වැඩක් කියන්නේ නැහැ. ඕන තරම් එහෙමයි. එතකොට ඒගොල්ලන් ඒක තමයි බලන්නේ. අපේ ඔච්චර වැලියු ගත්තම අද ඔච්චර සේල් එකක් දවසට කරනවා. ඒක තමයි ඒගොල්ලන් අපි කන්ටිනියු කරන් යන්නේ. අද මේ වෙනකොට මීංක මුතුකොඩි කියන ගායකයා ගායකෙක් වාදකෙක් නොවනවා නම් මේ වෙනකොට මේ ඉන්නේ කොයි වගේ තැනකද සුෂි අතරම හිතාගන්න බැරි කරා සීරියස්ලි ඒ කියන්නේ මම මියුසික් කරන්න ගත්තර මම හිතුව පුද්ගලෙක් නෙවෙයි ඒ කියන්නේ මේ එහෙම දෙයක් නෑ මම රිටයර්ඩ් මම්බලා ප්ලේ කරා ඉතින් අර ඒ ස්ටාර්ට් එක ඊට පස්සේ මට තියුණා මේකේ තියෙනවා අමුතුම ත්‍රිල් එකක් මියුසික් කරන මට අස්වාභය කරන මම කිසිම දෙයක් මොකද මම ගොඩක් ඉගෙනගෙන නෑ මොරි ගන්න ඕනේ නෑ ඒතර මම හිතුව මොකද බිස්නස් එකක් කරා ඉදී අපිට මම තාම කිසිම රස්සාවක් කරන්නේ නැහැ මියුසික් වලට අමතරව. ඉතින් ඒ නිසා මේ මට ඇත්තටම කියන්න දෙයක් මම මොනවද කරේ කියලා මම දන්නේ නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ. මගේ ෆැමිලි බිස්නස් නේ අපේ කාර් එක. එතකොට මොකක් හරි කරන්නත් බැහැ. මම ෆයිනලි සර්වයිව් වෙන්නේ ඉතින්. මට කියන්න ඉඩ ගන්න බැහැ. ඔයාලට කොහොමද උත්තර දෙන්නේ කියලා. නේද මම මෙහෙම ගියොත් ඔයා මේ සංගීතකාරයෙක් කොයි වගේ විදිහද කියනවා පවුලෙන්ද නැත්නම් ඔව් පවුලේ පොඩි පොඩි පවුලේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කියන්නේ මගේ සීයා මියුසික් කරලා තියෙනවා. මගේ මගේ අම්මා තාත්තලා කරන මියුසික් සම්බන්ධ නැහැ තාත්තලා කියලා කියනවා. ඒක ආර්ට් ආර්ටිස්ටික් එකේ ඉගලන්නේ මගේ අයියා ඇඩ්වයිසර් කෙනෙක්. අයියා හොඳ ෆොටෝග්‍රාෆර් කෙනෙක් දැන් නිව්සීලන්තේ ඉන්නේ. ඒතකොට පොඩි අර ආර්ටිස්ට් කියලා මේක අපේක බ්ලඩ් වල පොඩ්ඩක් තියෙනවා මම හිතන්නේ. ඉතින් ඔය ඇත්තටම එකට මම ඉස්කෝලේ කාලේ මම මේක සංගීත කරලා නැහැ. හැබැයි මම දන්නවා මට නෑ හැබැයි ඔයාලා ආලෝකත් කොහෙන්ද නේද පොඩි බෑන්ඩ් එකක් හදාගන්න ඕන මම කතා කියන්නේ කරලා කතා කියන්නේ ඒක හොඳ කතාවක් කියන්නේ අපි දැන් මුලින්ම දැන් ඔහේ සින්දු ටිකක් කියන්න පුළුවන් ඉතින් අර මම ආසා බෙස්ට් මියුසික් කරා එතකොට අපි ආලෝකත් මුලින් බෑන්ඩ් එක ෆෝම් කරා එතන අපි දැන් මොරටේ විරාජිතට බෑන්ඩ් එකේ ශාන් වාලේ කුම්සර නේදස් අපි හොඳම වැඩේ කියන්නේ බෑන්ඩ් එක අපි පටන් ගන්න බෙස්ට් මියුසික් අපේ ෆස්ට් සෝංග් එක ජෝන් දෙවියන් හන්ට් රූට්ස්. අද විරාජ් වෙන්නේ ලොක් ගන්න. ඔව් විරාජ් තමයි ගස්සන ගස් ගහ ගන්න බැහැ. අපේ වැඩ කරන්නේ නැහැ. මේ පැත්තේ ෆුට් එක ගහන්න බැහැ. කන්ටිනියස්ලි. එතකොට ඉතින් හරි කියන්නේ නැහැ බෑන්ඩ් එක. නැහැ බෑන්ඩ් එක රම මාරන ඊට පස්සේ විරාජ් ප්‍රසෙන්ට් ප්ලේ කරා මාලක මාලක කරන්න උදේ කරා ඒක මාව ගියා ගෙවුම ඉතින් ගලාදී ඉතින් මම ඉන්ට්‍රස්ටින් වැඩේට. එතකොට අපි පටන් ගත්ත සම්පූර්ණ එක කියන්නේ සාමාන්‍ය මියුසික් කරන එක ලංකාවේ කියන්නේ මැජොරිටි එක මුලින් පටන් ගන්න ප්ලේ කරන පැරස් වීඩියෝ රදන එකේ නිකන් 3 කෝඩ්ස් ඉන් වර්ක් ප්ලේ කරනවා. කියන්නේ කපාර ගහන්න බෑනේ මේක කොම්ප්ලිකේටඩ් ටයිමින් ඔක්කොම අපි පටන් ගත්තේ කන්ට්‍රෝල් රෝඩ්ස් කියලා ගත්තොත් ඒකේ මයිනර්ස් චේන්ජර්ස් ලඟලඟ යනවා කිලිම්මයි අපි ඒක ගැහුවා වුණා ගහලා ඉතින් මම ඉතින් ඒකෙත් එක්කම පොඩ ස්ටඩි කරගෙන අනිත් පැත්තේ මේ පොඩ පොඩ මේකෙන් හැරුණා ඒක එක්කම ඊට පස්සේ ඉතින් ඒ බෑන්ඩ් එකක් ඉවරයි අපි ප්‍රැක්ටිස් කරේ ලාල් ෆනෑන්ඩි කියලා ලාල් අයියගල කියන්නේ ගොඩක් මෙමරිස් ඊට පස්සේ මම බැලුවා රයිට් ඕකේ දැන් මම එරර්ස් කරෙත් නෑ ඔයාලට ලියනට පස්සේ මම බලලා රයිට් මට ලින්ක් එකක් තියෙනවා හැම බයලට් එකක් දිනවා මගේ ආරෝසෙට් එක මත්තම මොකද සල්ලි හම්බුනේ කියලා
ආසාවට කියන මොකද ආදරේ කියන්නේ ඇතුලේ
ඒකේ සත්‍ය ගොඩක් තියෙනවා නේද? ඇට්‍රැක්ෂන් එක ඒක කොමිට්මන්ට් සෙක්ෂුවල් හැම දෙයක්ම තියෙනවා. ඕක ඒක ඔක්කොම ඔය ඔක්කොම වටේ තමයි තියෙන්නේ. මොකද දැන් මම දැකලා තියෙනවා ආදරය කරනවා මොකද සමහර ලයිෆ් එක වුණා නම් ගොඩක් වෙලා ඒක නෙමෙයි ඒතර වැඩක් වෙන්නේ. මම ඩ්‍රොප් වෙලා තියෙන ලව් ඔය ලව් සීන් වල දෙපාරක් මම කොලේ හරි අමාරු මට ගෑ කරගන්නවා. මම සෙන්සිටිව් වැඩි වෙලා තියෙන එක කියට. මොකද මොදම් බැඩි තමයි කියන්නේ. පීස්ෆුල් ජීවත් වෙන එක මම ආසයි. මොකද ඒවත් එක්ක අර ස්ටාර්ට් එක සුන්දරයි ඊට පස්සේ ආගියුමන්ට්ස් මට ආගියුමන්ට්ස් ජීවත් වෙන්න බැහැ. මට බීම් සෙට් එකක් මගේ මයින් එනවා. මොකද මගේ වෙලා තියෙන මම යාළුවෝ කෙනෙක් මට ඒක සෙට් වෙන්න නැත්නම් මම තරහ වෙන්නේ. මම කරන්නේ කිලිම්ම. කලන්නේ නැහැ. ඒක නෝමලි පැත්තටලා මොකද අපිට කියන්නේ අපි නෙතරට යන්න ඕනේ නැහැ පොඩ්ඩක් අපරාධ වෙන්න එතකොට ආදරේදී ඉම කරන්න බෑ ආදරේදී ලොකු සබ්ජෙක්ට් එකක් කියලා මේ මහා ප්‍රශ්න ඉතින් මම මේක හිතුවේ හරිද දැන් මම දන්නේ වාව ගාකිකු ඔව් ඒ වගේම මම විරාජ්ගේ හඳු යාලුවෙක් අනිවාර්යයෙන් ඒතර ඒ ඊට අමතරව ඔය ගායකේ ඒ වගේම ඔබ සෙන්සිටිව් කැරක්ටර් කෙනෙක් මම වාගෙන් අහුවත් ඇත්තටම නිකන් හඳුන්නේ කවුද කියලා මගේ එකම අයිඩියා එක තමයි මගේ කියන්නේ මම ගැන හිතන විදිහ තමයි කාටවත් කරදරයක් නොකර මට පාඩියකට ජීවත් වෙන්න පුළුවන් නම් යම් කිසි කෙනෙක්ට මට පුළුවන් උදව්වක් කරගෙන ඒක තමයි මට අවශ්‍යම දේ මගේ ජීවිතේ. හැබැයි මට ඕන මම කාර්යය සර්වර් එකට ගැලපෙනවා මගේ ජීවිතේ. ඒක මම දන්න කට්ටිය දන්න මගේ ආයතන දන්නයි මම මට අවශ්‍ය දේ මට අවශ්‍ය නැහැ. ඒක ගන්න බැහැ. මම මොකක් plan එකක් තියෙනවා මම ඒක reach කරන්න try කරනවා. මට ලැබිලා තියෙනවා. මම දන්නවා මම try කරන මේ දේ කරගන්න පුළුවන් කියලා. අපේ limits ඇතුලේ මම ආසත්තරම peaceful ජීවත් වෙන්න. කාටවත් කරදරයක් නොකර මගේ කාටවත් කරදරයක් වෙනවා මම කැමතිත් නැහැ. මට තේරෙනවා වාට මගෙන් එන කරදරයක් කියලා මම රවුල් මට ඒක. ඉතින් ඒක තමයි මට උනේ මගේ දැන් ජීවිතේ කොහේට වඩා කාලයක් ගෙවල තියෙන්නේ. ඊට පස්සේ තාම peaceful යන තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. විරාජ් කෙනා හොඳයි. ඔව්. ස්කෝල් පොඩි කාලේ. කියන අපේ ගොඩක් ඉතිහාසයේ ගොඩක් තියෙනවා අපේ මෙමරිස් විශ්ව කියනවා. ඒ කියන්නේ අපතේ මම ගොඩක් පුරා සුන හතරක් කරන්න යනවා. ඔය ඔක්කොම සාලක්ෂක කිව්වා. ඒ කියන්නේ හැමදාම මට පිටතට කතා කරන්න බැරි ශේෂය. ඔය අනිවාර්යයෙන්ම සමහර වෙලාවට කතා හරියට වෙන්නේ නැහැ. ගොඩක් දෙනා මගේ මේම විරාජ් කියන අන්දක් ඔක්කොම එකන අපි දැන් මොරටුවේ කොවල් ප්‍රදේශය අපි ඔක්කොම එකට තමයි ජීවත් වෙන්නේ. අපි මොන්ඩසෝරි ගිහිල්ලා අපි මොන්ඩසෝරි පිච්චස් පාවා තියලා තමයි දැක්කම පිස්සු කැදෙනවා. මම ගන්නම් විරාජ් කියන ෆේස්බුක් දාලා ඉන්නවා. අපි ප්‍රශාන් කියලා කියයි මේ කට්ටිය ඔක්කොම ලින්ක් එක අපි දකින්නේ කියන්නේ එකම අපි එකම ජීවත් වෙන්න කවට තේරෙනවා. ඊට පස්සේ ආවොත් එක මාව විශ්සන මම ඉලඩවා කේස් මම ඉරවස් කරන්නේ නැහැ. යාළුවෝ මට විශ්සනවා. තමයි සබ්ජෙක්ට් එක වෙනස් වෙනවා. ඉතින් අපි හොඳ යාළුවෝ තමයි ගොඩක් කරද්දී අපි ආ ලංකාවේ අපි සෙට් වෙනවා. ඉතින් ඕක තමයි කියන්නේ. පොද බුද්ධ ලේකච්චර මේ අපි ඉතින් ගොඩක් ඒ වගේ ලින්ක්ස් තියවලා ඒවා අපි ගොඩක්. ඉතින් මම මෙහෙම වගේ දෙයක් ඇහුවා. හරිද? ඔයා මෙච්චර කාලයක් මෙයාව සංගීත ගමන මාර්ගයේ. මට උදව් කරපු අපේ ඉදිරි ගොඩක් අය. ඔව්. ඒකෙන් ඔයා මතක් කිරීමක් කරා. මම හිතා මේක මම දැන් ඒක තමයි. ඔව් සංගීත ගමනේ ඇත්ත ෆැමිලි කම්පියුටර් කරලා සංගීත පැත්තෙන් කිව්වොත් මුලින්ම ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක ඇතුලේ ලාල් තාල්ලාගේ ලාල් තමයි මොරටුවේ. යාගේ තාපිය ඉගෙන ගන්න. මියුසික් ඔක්කොමට ෆ්‍රී ඇත්තම කියන්නේ ඒක සංගීතය. දැන් තමයි කියන්නේ පටන් ගන්න. ඊට පස්සේ ඉතින් අර අපි කිව්වට මම කලින් කිව්වාගේ බෑන්ඩ් එක අපේ කට්ටිය ස්විච් කරනවා. ඊට පස්සේ එහෙම එම් වෙනවා. ඊට පස්සේ මම ආයෙත් දැන් තමයි යනවා. මොකද මම ඊපස්සේ ඊට ගිහලා ආයෙත් ඩොටගේ බෑන්ඩ් එකේ මම ප්ලේ කරනවා. මම ට්‍රැවල් කරන යාළු බෑන්ඩ් එක තමයි ගොඩක් මේක නිසා මුලින්ම වගේ ටුර් එකක් හම්බෙන්නේ සවුත් අප්‍රිකා. මට අවුරුදු 23 යන 22 මගේ ෆස්ට් ටුර් එක මම මාර්ලාතිය එතකොට. يعني සම්පූර්ණ වෙනම පැත්තකට මම යන්නේ. සාමාන්‍යයෙන්ම ඔපචුනිටිස් එනවා මාරුයි සාමාන්‍ය මියුසික් මුලින්ම ඔපචුනිටි හම්බෙන්නේ සමහර ගොඩක් අරගෙන මාල්ඩීව්ස් Dubai වගේ රටවල් සවුත් අප්‍රිකා යන වෙනම පැත්තකට මම මාර්ලාතිය. පත් ඊට කලින් මට ඒ කියන්නේ මම මුලින්ම ෆුල් බෑන්ඩ්ස් එක ප්ලේ කරන්න මට ඔපචුනිටි හම්බුනේ මම ප්ලේ කරන ගාල්ලේ මාක් කියලා. ඒකද යා මාර පොපියුලර් ඒ කාලේ. එයා සාමාන්‍ය අපි දවස් 6ක් විතර ප්ලේ කරනවා. දවස් 5ක් 6ක් ප්ලේ කරනවා. මම ඔපියුලර් මම යන්න ඔයාලගේ ලොකේෂන් එක ගාල්ලේ. ඒකට හයිවේස් කිසිත් නැහැ. මට වෙහිකල්ස් කිසිත් නැහැ. බස් එක තමයි ඔලේ කියන්න මතකයි. මම හික් අඩුවේ ලයිට් හවුස් එකෙන් ප්ලේ කරද්දි මම මේ යන්න ඕන පාක් දවස් දෙකට එකට මම යන්න ඕන. යනවා පැය තුනක් විතර යන්න දෙන්නට. මාර්ච් 4 වෙනිදා ඊට පස්සේ එතනින් පස්සේ තමයි මට ඔෆර් එකක් හම්බුනේ ෆුල් බෑන්ඩ් එක ප්ලේ කරන්න කොළඹ. ඒත් අපි කොළඹ ප්ලේ කරනවා කියන්නේ මාර් ලොකු දෙයක් ඒකට ඒතර කොළඹ සීනම මාර් වෙනස් කරනවා. දැන් මගේ නෙමෙයි. පබ්ස් තියෙනවා, නයිට් ක්ලබ්ස් තියෙනවා ප්ලේ කරන්න. ෆිල්ටර් ටයිල් කරන සම්පූර්ණ කරන පැත්තක්.
එතකොට මට කුමාරය කතා කරන්න මල්ලි එල්ලි කියලා මෙතන තමයි හරියට ට්‍රැක් එක වැඩෙන්නේ මොකද්ද මියුසික් මොකද්ද කරන්න ඕන මොනවද රෙපොටයිටින් මොනවද තියෙන්නේ එතකොට මම වෙස්ට් මියුසික් ප්ලේ කරද්දි මම සිංහලනේ එතකොට වෙස්ට් මියුසික් මම ස්ටඩි කරන්න ඕනේ එතකොට වෙලා තියෙන්නේ ඉස්සර සිංදු හදන්න බෑ අපිට ඒක නම් දැන් මගේ දැන් ගොඩාක් අපිට තියෙනවා ඔපචුනිටීස් වල YouTube එක ගන්න පුළුවන් එතකොට අපි ඉස්සර සිංදුවක් හොයාගන්න මාර්ගයක් දෙන්න ඕන මුළුමා කියලා මම බිස්නස් සිං කරද්දි අපි ලියන්නේ අහලා ලියන සමහරක් කියලා ඒ දින සම්පූර්ණ බොරු ඇහෙන එක ගොඩ සමහර බිස්නස් සම්සල් දින සමහරක් සයිලන්ට් එකට කතිකුලම් කර දෙයක කියන්නේ නැහැ ඩර් කියන්නේ නැහැ ඐ ඇම් ඕවා කියන්නේ නැහැ ඔකද කියන්න එපා ගන්නට වචන ටික අපි අර නිකන් නෝමල් කියන ට්‍රයි කරන එක හරියන්නේ නැහැ සම්පූර්ණ බොරු කියලා දිනවා ඊට පස්සේ වචන හොයාගන්න කාගාරයට ගිහිල්ලා එක්ක සමහර හොඳට ඇහෙන එක කියලා ලියා ගන්නවා මාර ප්‍රශ්න ගොඩක් තිබ්බා කුමාරය අතර මතක් කරනවා මම කුමාරයා රැටි වෙන්නේ ඇත්තටම යාර කැන්සර් එකක් හැදෙලා නැති මාර කනගාටුයි කුමාරව ප්‍රසන්ට් එකක් ගත්ත ඇත්තටම මුරි කියන්න ඕනේ අන්න මේ සවුත් ඇෆ්‍රිකාවල තියෙනවා ආර්ට් වල ආර්ට්ස් මේ ආර් ක්ලාසික් ආර්ට්ස් වල තියෙනවා කුමාරයෝ පැත්තට මාර ආසයි යද්දි තමයි ආරංචි කරන කුමාරය ආසක් කවුන්ටර් කුමාරව ලකිලිම කතා කරන තුන් හතර පාරක් අර කතා කරන chance එක දුන්නා කියන්නේ එහෙම නැත් කපා ගන්න ඊට පස්සේ ගොඩක් කතා කරන්න හම්බුනේ නැහැ කොහොමද කියන්නේ නැති වුණා ෆියුරල් එක හම්බුනේ නැහැ මොකද මම රට හිටි ඔහු තමයි ඊට පස්සේ මම ඒ බෑන්ඩ් එකත් එක්ක ඉඳලා පස්සේ මම ගොඩක් කොට ගොඩක් මිලාන් ෆනාට දෙයක් ජීවිතේ නතර නැහැ මේ ලාවේදී ඒ වගේ ගොඩක් කට්ටිය මියුසික් එකේ ඔව් නම් වශයෙන් කියන්නේ මම හිතන්නේ ගොඩක් ඉන්න ගොඩක් ඉන්න කිසි ගොඩක් ඉන්න ඒ කියන්නේ බෑන්ඩ් එකස් ඔක්කොම ඒ කියන්නේ ලව් තමයි තේ ටයිම් ලව් කියන්නේ අපි ජොබ් බෑක් කරන ඒගොල්ලන්ට මේ ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා ඉතින් අවසන් මේ අවුරුද්ද තුනදී දැන් මම අලුත් අවුරුද්දක් ඔව් කාර්යයක් තිස්සේ සමුදියත් එක්ක නැත්නම් අපි වැඩේ වලට චෙක් කරනවා අවුරු දෙකක් කාලෙ නේද ඒක කාලයක් නැතිලා තිබ්බා පාස් පාරත් එක සැහැන් නැතුණා ඒකෙන් හැදෙනකොට කොරෝනා ක්‍රයිසස් එක වෙනම එකක් නැතුණා එතකොට දැන් සංගීතය චුට්ටක් චුට්ටක් ඔලුව ඉස්සරේවා දැන් මේ අන්ති කොහොමද මේ දේවල් ප්ලෑන් කරගන්නේ මේවද ඇත්තටම වෙන්නේ නැහැ ඔව් චුට්ටක් ප්ලෑන්ස් ගත්තොත් ඔපොචුනිටිස් මොනවද දෙන්නවා කියලා තියෙනවා මම කල්පනා කරනවා මේ මොකද මේ රට යන තත්ත්වෙත් එක්ක මොකද කරන්න ඕනද දැන් මොනවද කලින් කිව්වගේ මට අර ගිහිල්ලා කලින් වගේ මට අවුරුද්දක් ප්ලේ කරලා දුබායි තැන්ගන්න විදිහට මට එන්න මචන් මූඩ් එකක් නැහැ මට. සල්ලි හම්බ කරා මොකද මම පොඩ මේ ස්ටේබල් ලයින් එකකට මම යනවා මේ සොක්කු මතක බලලා මම යන්න ඕන. ඒකට මම යනවා මට මේ ගාස්තන් රීල් වල එතන මඩක් එන්නේ නැහැ. ඒතර මම අනිවාර්යෙන් PR එකක් ගන්න බලන්න කොහරි ගිහුවොත් කට කරන්න යන්න ඕන. යන්න බැරි තමයි යන්න ඕන රයිඩර්. ඒක මම ප්ලෑන් කරගෙන බලන මේ රට යන තත්ත්වය මොකද්ද කියන මොකද. මොකද මම බලන්න බෑ මොකද්ද වෙන්නේ කියලා දැන් මේ ඉන සිටුේෂන් එකට සමග අපතම ඉඳා ගන්නත් බෑ. ඒ කියන්නේ දැන් මම කරන්ට් යනවා. හරිද පෙට්‍රල් වාගෙන පෙට්‍රල් ගහගෙන පිස්සුවක් වගේ මම ට්‍රැවල් කරන්න ඕනේ කියලා. ඒකට මට මම වාහනේ ටැංකියේ ෆුල් පෙට්‍රල් ටැංක් තියාගෙන ඉන්න ඕනේ කියන්නේ. නැත්නම් මට යන්න බෑ ගමන. මම ඊයේ පෙට්‍රල් ගන්න try කරා පෝලින් වල ඉන්න ඕනේ බෑ ගමන. මේක චාර්ජර් යන්නේ කොහොමද? චාර්ජර් එක අපිට ආයි කන්න බෑ කියන්නේ දැන්. අපි ඒ කියන්නේ පිස්සුවක් කියලා තියෙන්නේ මේක දැන් අපි ඔය කියන මම හිතන්නේ අපේ ලංකාව උදු 50 60 කෙනෙක් පිටිපස්සෙන් ගිහිල්ලා තියෙන්නේ. මම යුරෝප් වල ගිහලා රටවල් ගිහලා දැකගෙන කොහොමද මිනිස්සුන්ට ට්‍රීට් කරන්නේ? ඕනේ මිනිස්සුන්ට ඉතින් මියුසික් වල වශයෙන් ඇත්තටම ඉතින් අර මේ තියෙන වෙබ්ස්ට් එක ගහන් ප්ලේ කරගෙන ඉන්න ගැටුවක් නැහැ. මේ දවස්වල ඇත්තටම PC පොඩ්ඩක් ඩවුන් සෝ ඇත්තටම මොකද කියන්න ඕනේ නැහැ සුද්දෝගෙන් පිළිලා. සුද්දෝගෙන් පිළිලා ඇත්තටම ගොඩක් හොඳයි හොටෙල්ස් වල හොඳයි ඒ ඉන්නේ ජීවත් වෙන කට්ටිය එන්ටර්ටේනර්ස් ලාට අපේ තරම් මිනිස්සු ගොඩක් කට්ටිය ජීවත් වෙනවා ඒක. ෆැමිලි විකුණන එක්කෙනා අම්ම එක්කෙනා මේ කියන්නේ ගොඩාක් දේවල් තියෙනවා චිත්‍රාදින් විකුණන එක්කෙනා මම හිතන්නේ ඒක ලොකු දෙයක් මේ ටයිම් එකේ වෙනද නැත්ත රිකවර් කරගන්න දෙය අරුත් දෙක වෙච්ච දෙය මේ මිස්සු විනාශයලා තියෙන අපි කොහොමද සල් වෙලා තියෙනවා මොකද සමහර මිනිස්සුන්ට ඇත්තට මම මිස්සු දෙක කපා ගන්න එක ප්‍රශ්නාවක් නැති වෙලා දැන් ආයෙත් නම් මේ බැක් ටු වර්ක් ඊටම හොඳින් වැඩ යනවා වෙලා තියෙනක තමයි බැක් අප් ප්ලෑන්ස් දෙකක් විතර තියෙනවා බලන්න මොකද්ද වෙන්නේ කියලා මම ආස මෙහෙ ඉන්න උරු කියන්න ඕනේ නැහැ මේ ආයෙ යන්නේම අයිඩියා නැහැ මේ ගියොත් ඉතින් ඉන්න මොන නැහැ නේ අවුරුදු 5 10 ආයෙ වෙනම ලයිෆ් එකක් එනවා අන්තරේ කියන සුන්දර නැහැ ඇෂි කුරුෂිය ඒ කියනවා නම් සුන්දර නෑ මොකද මොකද මම දැකලා තියෙනවා කියන මාළු කොමඩ කියනවනේ මම ගල්ෆ් එක දැකලා තියෙනවා යුරෝප් එක දැකලා තියෙනවා ගල්ෆ් එකේ පැත්තේ හොඳයි වාට ඒ කියන්නේ ජොබ් එකට ගියොත් වාට ඇකමඩේෂන් ඔක්කොම හම්බෙලා ඒ කියන්නේ යුරෝප් එක කියන්නේ පට්ට ස්ට්‍රගල් ඉන්න එකක් මොකද මේ මගේ යාළුවෝ ඉන්නවා මට බලින් දෙන්න උන් ජීවත් ඒ කියන්නේ ජීවත් වෙන ඒක ලයිෆ් ස්ටයිල් එක මාර අමුතුම දෙයක් මට මටම ජීවත් වෙන අමාරුයි මට ඒක පුදුම නෑ මට පුදුම වෙන්නේ ඒ කියෝ ඒක හරියම කොම්ප්ලිකේට් එකක් මාර ලයිෆ් ස්ටයිල් එකක් තියෙන පැය 14ක් විතර වැඩ කරනවා ඕල් ඉන්ට මොනේ තමයි ඉතින් ආයේ මොකද ඔය ලයිෆ් එකක් නැහැ ඉතින් ඊය රටවල තමයි තමයි හැදිලා තියෙන්නේ ඉතින් ඔය ඔක්කොම ඔළුවේ තියෙනවා ඒ බාහම ගියෝ කොහොමද සෙටල් වෙන්නේ මොකද එහෙ ගියත් මියුසික් කරන් ඉන්න බෑ අද යුරෝපියන් කට්ටිය මියුසික් ෆුල් ටයිම් මියුසික් කරන් ඉන්න බෑ ෆ්‍රී ටයිම් එකේ අනිවාර්යම වෙනසක් කරන්න ඕනේ
ලංකාවේ කවුරුත් නැහැ සම්බෝධි ගත්ත කාෂේ කාවේ ඉන්න පුළුවන් නේද? ඒක අතුරු දුක වාස අරිලා ගන්න මේක ඊට පස්සේ. ඉතින් ඒක තමයි කතන්දරේ. ඒක නේද කතන්දරේ. ඉතින් අල්ලාපසේදී ඇත්තම ඉතමත් සුන්දර කතාවක් අපි ගියා. ඒ කතා කවන්න කරලා ඒක මම හිතන්නේ සුදු හමු වීම. අනිවාර්යයෙන්ම හමු වීම. සුදු හමු වීම තුළ ඉතින් අද්වසේදී නතර කාලක් මම හිතේටම සිල්වත් වෙන ඒ වගේම අපගේ මේ විශේෂ ආරාධන වෙන කාලයක් තිස්සේ මම මේ වැඩසටහන කරන්න හිතාගෙන හිටියා. යම් හේතු මත ඒක කල් පොස්ට්පෝන් වුණා කල් කිය ඒ අනිවාර්යෙන්ම එකතුමා අනිවාර්යයෙන්ම සන්තෝෂයෙන් මගේ පළවෙනි දවසේම කතා කරපු විදිහ ඉඳන් මොකද දැන් අර බල කියලා විරාජ්ට ඇත්තම ඉදාගෙන පොද යාලේ විරාජ් මහත්තයා මුලින්ම මට කතා කරා ඇත්තම මම ඒක තමයි ෆ්‍රෙන්ඩ්ෂිප් වී කියන්නේ දැන් මා බල මට ඩවුට් එකක් නේද මම මේ ට්‍රැක් වෙගෙන යම් අප්සෙට් නේ වැඩි මම අද හරි මම ඉතල අදම ආපුවේ ලොකු වැයක් කියලා මම හිතනවා ප්‍රෝග්‍රෑම් එක රන්දිනේ වගේම නින්ද ෆ්‍රෙන්ඩ්ලි කියලා. කිසි දෙයක් වරම රන්දිනේ වඩා ෆ්‍රෙන්ඩ්ලි. ඒකට අපි රාජින් ඉන්ට්‍රොඩියුස් කරනවා. ඉතින් අතරම හරිම සන්තෝෂයි. දැකගත් මම කතා කරද්දී මේ මොහොත ගත කරන්න ලැබුණාට මම වෙලා වෙලා අතර තේරුමේවත් නැහැ. බොහොමත් ස්තුතිවන්ත වෙනවා. කිසිම තවදයක් කරනවා. Thank you මට ඉන්වයිට් කරාට. එතකොට මම විශ් කරනවා මාට ෆර්නැන්ඩෝ ස්ලොප් විරාජ් ෆර්නැන්ඩෝ චැනල් එකට හොඳට වැඩේ කරගෙන යන්න. තව කට්ටිය ගෙන්නන්න. හොඳ වැඩක් කරන්න. ඒ කියන්නේ අර ට්‍රෙන්ඩ් එක යන්නේ නැතුව හොඳ ඒ කියන්නේ යුනික් වැඩක් මිනිස්සු දැන වැඩක් කරොත් අනිවාර්යෙන් හොඳයි මොකද සමාජයේ මැසේජ් එකක් දෙන්න පුළුවන් නම් මමල් ලෝකෙත් පොඩ්ඩක් ඔයගොල්ලෝගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කුෂී වික් මොකද වල ප්‍රෝග්‍රෑම් එක ස්ටාලෙන්නේ මන්ද පොඩ ජොන් රස්ල වෙන කට්ටිය වාගේ නේද ඒක මාර ලොකු දෙයක් මොකද ඒක සෑහෙන හොඳයි මොකද ඒකට දැන් ස්ටක් වෙන්නේ නැතුව ඊළඟට තව තවත් සෙග්මන්ට්ස් ස්ටාර්ට් කරලා ලෝ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ඒක මිනිස්සුන්ට මොකද දෙන්න පුළුවන් නම් මම වැඩේ කරද්දි මම කිය විරාජ් මාර දෙන්න පුළුවන් නම් මිනිස්සුත් ඒක කියන්නේ දෙයක් දීලා මාකරයක් ගන්නවා නම් හොඳ වැඩක් නැත්නම් අර වැල්ලේ අර පැත්තෙන් මොකද මම වැල්ලේ මිෂන් කරන කෙනෙක් නෙවෙයි මට සින්දුවක් කිව්වොත් නැරත් එක මගේ සින්දුවක් මට දැක් නැහැ මම කරන්නේ මට උනදේ එතකොට අර කරන එකේ අයිකන් එකක් තියන් තමයි යන්නේ එතකොට මිනිස්සු දැන් දැනනොත් තමයි ඒක මම හිතන්නේ අනිවාර්යයෙන් මම දැන් මම හිතන්නේ එමින් ගමන අපිට අඳාගෙන මම දැන් ඉන්න අපිට හැමදාම මේ අනිවාර්යයෙන් තමයි බෙස්ම වේ කුෂි අනිවාර්යයෙන් තමයි කියන්නේ ඕනට අවශ්‍ය දුන්න කරන්න ඕන නැත්නම් ට්‍රෙන්ඩ් එකක් බලන්න දැන් අපි ලංකාවේ හැම දෙයක්ම ලක් වෙන එකයි අපිට එන්නේ මොකද මෙතන මොකද ඒක බලලා කියන්නේ නැහැ මම you have to get something like you know something unique then people they can see tan meter thiyen metawa thiyenne kiyala hodama wede production ekak. මේ ගැතන අපි ඉන්න කතා කරලා තියෙන දැන් ඔය අපි තමයි බදාදා හවස 6 මාට යනවා. ඒක නීතිය කොහොමද ජීවිතේ බලපංශන. මේක පොරේ වැක් කරනවා. ඒක නීතිය තමයි ප්‍රථම. මම තමයි එකක් බැලුවා මම දැක්ක ඔයගොල්ලෝ දාන එකක් මට එකක් දාලා තිබ්බා අනිත් එකක් යනවා. ටිකටම යනවා ටික එක විදියට. ඉතින් ආරාධනා කරන හැම කෙනෙක්ම ලැබී කියලා පරාදීසෝ වීට කාලිකාවත් එක්ක මේ වෙනකන් ඔයගොල්ලෝ අපේ subscribe කරන්න subscribe කරන්න Imagine there's no heaven. It's if you try. No hell below us. Above us only sky. Imagine no. Say, well, a dream of
but I'm not the only one. I hope someday you'll join us where the world will be as one. Imagine Imagine